සීඑල්සී රන් ණය හදිස්සියට පරිස්සම් ණය සිනසුරාදට ප්‍රියුර්ථයි දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන සහ තොග වෙළඳසැල් රසක අද දක්නට ලැබුණේ අසාමාන්‍ය ලෙස ඉහළ ගිය එළවලු මිලක් පැලියගොඩ මැණින් වෙළඳපළේ මාළු මිරිස් රුපියල් 600ක් අමු මිරිස් රුපියල් 600ක් බොන්චි රුපියල් 400ක් ගොවා රුපියල් 400ක් වම්බටු රුපියල් 300ක් කැරට් රුපියල් 300ක් ලීක්ස් රුපියල් 300ක් වශයෙන් එළවලු කිලෝවක තොග මිල අද දැක්ුණා අවදාවත් වෙච්ච නැති විදියට එළවලු මිල ඉහළ යාමක් තිබෙනවා දැනටත් මං හිතන්නේ එළවලු එන ප්‍රමාණය සාමාන්‍යයෙන් 85%කින් විතර අඩු වෙලා තියෙනවා ඒක පොඩි ප්‍රමාණයක් නෙමෙයි මේම ගියොත් මේ විදියට නත්තල් කණ්ඩම් වෙන්නේ නැහැ මිනිසුන්ට නත්තල්ටත් එළවලු නැත්තරම නැති යනවා දැන් එන මිනිසු ග්‍රෑම් 100 තමයි කඩවල වලින් මිනිසු එළවලු ඉල්ලන්නේ බණ්ඩාරවිල එළවලු තොග වෙළඳ මධ්‍යස්ථානයේ එළවලු මිලද අද ඉතා ඉහළ මට්ටමක පැවතියා අමිරිස් 550 600 වගේ දින මිලවල් තමයි පවතින්නේ. රුපියල් 600ට යනවා තමයි මාළු මිස්. බණ්ඩාරවල ඉහළම මිල වාර්තා වෙන්නේ මේ දවස් ටිකේ. තොග මිල ගණන් එසේ වෙද්දී සිල්ලර වෙළඳපළේ එළවලු මිල අද සටහන් වූයේ පාරිභෝගිකයන්ට දරාගත නොහැකි අයුරින්. තක්කාලි අද 400යි, කැරට් 400යි, මාළු මිස් නම් 600 ගණන්. අවමිස් 800යි. කරේලන 500 ගණන්. එතකොට දෙවි කීයද? දෙන්න 180යි. දැන් ඒක කොහොමද මිස් ගන්න මේවා? ග්‍රෑම් 100 ගන්න. කැරට් 100ක් 40යි. කරි මාළු මිස් 100ක් 60යි. තක්කාලි 100ක් 60යි. ඒවා ග්‍රෑම් 100 තමයි ගෙනියන්නේ. එළවලු 20ක් ගන්න බෑ. ඔක්කොම ගණන් වැඩි. බලලා නිකන් යන්නයි කියන්නේ. කන්න නම් බෑ. මුකුත් ගත්තේ නෑ. මේ වෙළඳුන් පවසන්නේ පවතින පොහොර අර්බුදය සහ අයහපත් කාලගුණය මෙම අධික එළවලු මිලට හේතු වී ඇති බවයි. පොහොර අර්බුදයත් පසුගිය දිනවල තිබිච්ච කාලගුණිකත්වයත් එක්ක තමයි මේ අසීමිත එළවලු වැඩිවීමක් දක්න ලැබෙන්නේ. මේ අතර පවතින පොහොර අර්බුදෙන් තවමත් ගොවීන් රසක් පීඩා විඳින්මින් සිටිනවා. අනුරාධපුර ගලින් බින්දුන වැව පඩිකාර බඩුව බණ්ඩාරගම ගොවීන් පවසන්නේ කාබනික පොහොර යොදා සිදු කළ සිය බඩේනිඟු වගාව අසාර්ථක වී ඇති බවයි. දුමින් දැමතුමා පොහොර ගෑනලා දුමින් දැමතුමා පොහොර ටික ස්ටෝක් කරා චන්සේ නැමතුමා ගෑනලා පොහොර ස්ටෝක් කරා දුන්නේ මේ මිනිසුන්ට ඕන කට්ටියට ඒ චන්දේට වැඩ කරපු කට්ටියට දුන්නා නමුත් අහිංසක මිනිසුන්ට කිසිම දෙයක් නැහැ පොළොන්නරුව මැදිරි ගිරිය දියසෙන්පුර ප්‍රදේශයේ අක්කර 1200ක වී වගා කළ ගොවින්ට කාබනික දියර පොහොර සහ බණ්ඩි පොහොර බෙදා දීම දියසෙන්පුර සම්පකර ගබඩාවේදී අද සිදු කෙරුණා නැනෝ නයිට්‍රජන් පොහොර ලබා ගැනීමේ බලාපොරොත්තු වෙන්නේ පැමිණි ගොවින්ට වෙනත් කාබනික දියර පොහොරක් ලබා දීම නිසා ඔවුන් තුල ඇති වූයේ කනස්සල්ලක් කොහෙවත් නැනෝ කියලා නම් ගහලානේ කාබනික දියර පොහොර. අපි මැරෙද්ද දන්නේ නැහැ මෙව ගහලා. දවස් 45ට පස්සේ ගහන්න ඕන පොහොර ටික. අද දවස් 7 පැනපු ගොවෙමට ගහන්න මේ වෙලාවේ මේ ලබා දීලා තියෙන්නේ. මොකද්ද මහත්තයෝ මේ කරන නාටකම ඈ යූරියා ගහන්න තියෙන එකට බණ්ඩි පොහොර දෙනවා. නැබැ මෙවයි මාළු බකු තියෙන මේව ගඳයි. මේව කිට්ටු කරන්න බෑ. මේව ගොඩ බෝ කොල්ල කීප දෙනෙක් ගහලා තියෙන මාළු මිරිස් ගස් වල ගහන බල්ලෝ කාලා මිරිස් ගස් ටික ඔක්කොම මෙම පසුබිම තුල තමන්ට ලබා දුන් කාබනික දියර පොහොර ඇසුරුම් ඉදිමි ඇතයි ගිරාඳුරු කොට්ටේ උල්හිටිය ගොවින් පෙන්වා දෙනවා. එදිට ගියන් පස්සේ ගෙදර ගියන ගෑස් එක ඒක පුපුරනවා. මේවත් ඒ වගේ අරන් ගිහලා පොඩි ළමයි ළඟ තියාගත්තාම ඒවත් පුපුරනවා. අටවෙනිදා තමයි අපට මේ ගෙනල්ල වැහැවේ. ඉදමුන් ගතිය තියෙන ඒවා මූඩිය පුපුරලා විසි වෙනවා. අද උදේ මම ගබඩාවට එනකොට මූඩි හැමතැන විසිරලා තිබ්බා. මේ එවන් ගැටලුවකට මුහුණ දුන් තවත් පිරිසක්. මේ ගොවියන්ට බෙදලා දෙන්න ගෙනාපු දියර පොහොර ටික දැන් දවස් දෙකකට උඩදී ගෙනාවේ දැන් අද බෙදලා දෙන්න උත්සාහ කරනකොට මේ ඔක්කොම කෑන් ටික පුපුරලා මේ අලුත් බිල්ඩින් එකේ සම්පූර්ණ ගාලා මේ පළාතේ ඉඳ පෙර තරම් ගඳ මේ නැනෝ කියලා එවල තියෙන්නේ මොකද්ද මේ අපිට කණිකර ලැට් එකක් එවල තියෙන්නේ අර පිපිරීමක් සිදු වෙලා තියෙනවා ඒ වගේ ඒවා දුන්නා අපි කිසි විදිහකට ඒවා නැහැ කියන්නේ ඒවා පැනලා යන්නේ නැහැ අපි තත්ත්වය දැනගත්තාම මම ලේකම්වරයා විදිහට මගේ සහෝදර නිලධාරියකින් ඉල්ලා සිටියා වහා මෙතෙන්ද ගිහිල්ලා ඒ ගැන පරීක්ෂණයක් කරලා ඇයි එහෙම වුනේ කියලා හොයලා බලන්න කියලා